අයිබුවන්, නිදුක් නිරෝගමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කහල සීමාව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතිං ඔන්න මේ 2024 වසරේ හරි අඩකට වඩා ගෙවිලා අවසන් වෙද්දි 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ උදා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මම ඔබ සමග සම්බන්ධ වෙන ඔබ බලාපොරොත්තුෙන් ඉන්න හැම මාසයක්ම උදා වෙද්දි මේ අලුත් මාසයේ ඔබට කොහොම වේවිද, කොහොමද සුභ අසුභ අසුභ වෙනස් කරගන්නේ කොහොමද කියලා බලාපොරොත්තුෙන් මේ ලග්න පලාපල අහන මිලියන එකට අධික පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතර මගේ වැඩසටහන අහන්නත් බලාපොරොත්තු ඉන්න ඔබ උදෙසා ඔන්න මම මේ වැඩසටහන සුපුරුදු පරිද්දෙන් අරගෙන ආවා. ඉතින් මුලින්ම කියන ඕන විශේෂ කාරණාව, මේ පහුගිය මාසයේ අවසානයේ වෙද්දී ඔන්න සෙනසුරු ග්‍රහය විශේෂ ආකාරයෙන් වක්‍රභාවයට පත්වීමක් සිද්ධ වුණා. ඒකත් එක්ක ඉදිරි දින නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදයට බලපාන ආකාරය ගැන විශේෂිත වීඩියෝවක් මම ඔබේ ලග්නට අනුව ඉදිරිපත් කළා. ඉතින් මේ වැඩසටහන අහන්න බැරුව ගෑ අනිවාර්යෙන්ම අහන්න. මොකද ඒ දේ තුළ ඉතා සුවිශේෂී කාරණාවක් තියෙන ඒ වීඩියෝය තුළ අවසානයේ ඒ පිළියම් පිළිවෙත් තියෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරගන්න පුළුවන්. ජීවිතයේ කොච්චර අසුභකාරී තත්ත්වය තුළ වුණත් යහපත ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා අහන්න බැරුගේ අනිවාර්යෙන් අහන්න. හොයාගන්න අපහසු නම් ඔබේ ලග්නය දාලා මේ සෙනසුරු වක්‍රය පිළිබඳ වීඩියෝවේ ලින්ක් එක දාන්න කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම චැනල් එකේ අය ඔබට ඒකේ ලින්ක් එක දායි. ඉතින් ඒක නිසා මොකද ඒ තරම්ම වැදගත් ඒ තත්ත්වයන් තුළ සෙනසුරු ග්‍රහයට ඍජුවම ඔබේ ජීවිතවල බලපෑම් ඇති කරේ හැකි. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඉදිරියට යන්න ඒ වැඩසටහන අහන්න. ඒ වගේම ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඔබට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන සමහර විදේශගත වෙලා ඉන්නට මේ කියන කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න බැරි වෙයි. සමහර අයටත් ඔය කාර්ය බහුලත්වෙත් එක්ක නමුත් පුළුවන් තරමින් උපරිමයෙන්ම කරන්න. එතකොට මේ කාලේ කොතරම් අසුභකාරී වුණත් ඒ අසුභ දේවල් වෙනස් කරන් සුභ කරගන්න ඔබට හැකි ආපදම මේ හැමදේටම මනස ධනාත්මක වාය වැදගත් වෙන්නේ. ඒ නිසා ගොඩක් උත්සාහ දරන්න. ඉතින් මේ අනිවාර්යයෙන්ම මේ පුද්ගලික කෙසනම් පරීක්ෂා කරලා දෙන්න කියලා සමහරු ඉල්ලලා තිබ්බා. ඇත්තටම ඒකට මම කාලය නැහැ. මොකද මගේ මේ වෘත්තියවත් මේ ව්‍යාපාරයවත් නෙමේ ජ්‍යොතිෂය කියන්නේ. මම ඒක ව්‍යාපාරයක් කරගන්න කැමතිත් නැහැ. ඉතින් මේ දේ තුළ මේ හැමෝටම පොදු වීම කියන කාරණා ඔබ අහලා හරියට කරොත් ඔබට පුද්ගලික කෙසනම් තුළ මොන තත්ත්වය තිබ්බත් ඔබට යහපත ළඟා කරන්න පුළුවන් නිසා ඒ දේවල් ගැන බොරුවට හිතන්න එපා. ඕනම දෙයක් පස්සේ උනට වඩා යන්න එපා. ජ්‍යොතිෂය පස්සේ උනත් ඕනට වඩා යන්න එපා. ඒක දේ තුළ ගත යුත්ත අරගෙන ඔබ ඔබේ ජීවිතය ඉදිරියට යන්න හැකියේ පරිදි ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. එතකොට ඕන දිහට ඔබට සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඔබට හැබැයි මේ වීඩියෝවේ කියන දෙයක් හෝ යම්කිසි ආකාරයකින් පිළියම් පිළිවෙත් තුල හෝ දැනිකම් ගැටලුවක් හෝ දැනගන්න දෙයක් තියෙනවා නම් රාගස්තු නිර්මාණ මගේ Facebook පිටුවේ message එකක් දාන්න. අනිවාර්යෙන්ම මම ඔබට හැකි පරිදි හැකියාව ලැබුණු සැනින් ඒකට අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. දැන් කාලෙක මට ඒක reply කරන්න බැරුව ගියා. හැබැයි ඉදිරි දවස්වල අනිවාර්යෙන් දෙනවා. හැබැයි කොහෙත්ම පුද්ගලික ඉන්සරම් පරීක්ෂා කර දෙන්න කියලා ඉල්ලන්න එපා. මොකද ඒකට කාලයක් නැහැ. ඒකට මම කැමැත්තකුත් නැහැ. අනිවාර්යෙන් මේ ආනායට ජීවිතය ගොඩ යන්න පුළුවන්. මගේ එකම අරමුණ ජීවිතේ හැමෝම මේ දේවල් අහලා එක්කෙනෙක් හෝ ගොඩ යනවා නම් ඒ දේ තුළ තමයි මට ලාභයක් තින්නේ. ඒක කෝටි ගණනකට වඩා ලාභයක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඒක ඒ විදිහටම පවත්වා යම්. අපි එහෙනම් අද මාතෘකාවට යමු. මේ 2024 වසරේ 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ ඔබේ ලග්නයට අනුව කොහොම වේවිද කියලා දැන් අපි කතා කරමු. මෙතෙන් පටන් රාශි චක්‍රයේ 8 වන රාශිය ලග්නාධිපති අඟහරු ග්‍රහය. එහෙම නැත්නම් කුජ ග්‍රහය වූ වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නෙමිනි ආයුබෝවන්. ඉතින් මේ වෘශ්චික ලග්නෙමි ඔබට මේ අගෝස්තු මාසේ 2024 වසරේ 8 වෙනි මාසයේ කොහොමද කියලා කතා කරද්දී මුලින්ම අපි බලමු මේ ග්‍රහ පීඨීම් කොහොම වේද, තත්කාලය තුර ග්‍රහ ගෝචරය කොහොම වේවිද කියලා. වෘශ්චික ලග්නෙමියන්ට ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයා ගුරු ග්‍රහයා සමග සංයෝග වෙමින් ඔබගේ 7 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉද්දි තමයි මේ මාසය ආරම්භ වෙන්නේ. ඉතින් ඒ වගේම ශනි වක්‍රව ඔබගේ 4 වෙනි භාවයේ තැන්පත් වෙද්දී රාහු ඔබගේ 5 වෙනි භාවයේ තැන්පත් වෙනවා. ඒ වගේම රාජ්‍යකාරක රවි ග්‍රහය ඔබගේ 9 වෙනි භාවයේ තැන්පත් වෙද්දී බුධ සිකුරු සංයෝගය ඔබගේ 10 වෙනි ක්‍රියාත්මක වෙද්දී කේතු ඔබගේ 11 වෙනි භාවයේ තැන්පත් වෙලා තමයි මේ මාසය ආරම්භ වෙන්නේ. ඉතින් මේ මාසය ආරම්භලා කීප දවසක් යද්දී සමහර ග්‍රහ මාරු වීම සිදු වෙලා මේ ස්ථාන මාරු වෙනවා. මේ සියල්ල සලකලා බලලා මේ අගෝස්තු මාසය තුළ වෘශ්චික ලග්නෙමියන්ට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. ඉතින් මම මුලින්ම කිව්වා අර වෘශ්චික ලග්නෙමියන්ට සෙනසුරු ග්‍රහයාගේ වක්‍රභාවයට පත්වීම ගැන විශේෂ වීඩියෝ අප්පාල කරා. ඒක අනිවාර්යෙන් අහන්න. ඒකේ ලින්ක් එක හොයාගන්න බැයි නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා පළවෙනි කමෙන්ට් එක. එනමුත් හොයාගන්න අපහසුන් දාන්න channel එකේ ලින්ක් එක දායි කියලා. ඒක අහන්න කියන විශේෂම කාරණා තමයි ඒකේ තියෙනවා පුද්ගලිකව ඔබගේ කේන්සටහන් තුළ තමන් කේන්සටහන් අතර අරන් බැලුවොත් තමන්ට ඒ රාශික තත්වයන් ක්‍රියාත්මක වෙනවද කියලා නිවැරදි ආකාරයෙන් තමන්ටම බලා ගන්න පුළුවන් තත්ත්වය. ඒක නිසා ඒ වගේ මේ ඒවල තියෙන අපලකාරී තත්ත්වයන් ඒ රාශික අපල තියෙනවා නම් එහෙමයි නැත්නම් ඒ ගිවන දශා තුළ කුමන හෝ ආකාරයෙන් තියෙන අසුභකාරී දේවල් සියලු 100ක් නැති කරගෙන මේක ජීවිතේ සාර්ථක කරන්න කියන එක අනිවාර්යෙන් අහන්න. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ගේ මේ මාසය තුළ විශේෂයෙන්ම මේ රැකිරක්ෂා ව්‍යාපාර තත්ත්වයන් තුළ විශේෂයෙන්ම ගැන අපි කතා කළොත් මේ කාල පරිච්ඡේද තුළ වෘශ්චික ලග්න හිමියෝ රැකියාව තුළ
යම්කිසි ආකාරයෙන් අර පහුගිය කාලයට මේ පහුගිය මාස දෙක තුළ යම්කිසි ආකාරයේ රැකියාව තුළ තිබිච්ච ගැටලුකාරී තත්ත්වයන් ගොඩාක් දුරට يعني ඒ දේවල් සමනය වෙලා යන මේ අමුතුවෙන්ම මේ ගිහිල්ලා විහිං කරගන්න දේවල් නෙමෙයි. හැබැයි ඒවා નિરાයසෙන් අර කාලයත් එක්ක සමනය වෙමින් යන කාල පරිච්ඡේදයක් වගේම තවත් විශේෂ කාරණාවක් තියෙනවා. මේ කාලයේ ඔය ගොඩාක් දුර තමන්ගේ ආයතනය තුළ තමන් රැකියා කරන ස්ථානය තුළ විශේෂ වශයෙන්ම මූල්‍යමය වශයෙන් වගකීම් පැවරෙන කාල පරිච්ඡේදයක්. ඔබ තුළ යම් ඔබ කෙරෙහි විශ්වාසවන්තභාවයේ රැකියාවේ ඉහළයට වර්ධනය වෙන කාල පරිච්ඡේදයක්. ඒ තුළ ඔබට වැඩි වශයෙන් ඔන්න කාල මේ අවස්ථාව ලැබෙනවා වගකීම් ටිකක් තද බල වගකීම්. මේ වගකීම් කිව්වම උපරිම අන්තමේ වගකීම් මේ රැකියාව තුළ පැවරෙනවා. ඒ නිසා මේ කාල ටිකක් අර දැලිපියෙන් කිරිකන වගේ තමයි හැමදේම ගොඩාක් දුරට ඔබ කල්පනාකාරීව කරන දේ තුළ කරන්න ඕන. ආවට ගැර කටතු කරන්න යන්න එපා. මේ කාලේ ටිකක් අර ඔබ තුළ තියෙනන්නේ මේ කාලේ චුට්ටක් අර ඊතරම්ම අර ඌමනාවෙන් උනන්දුවෙන් කල්පනාකාරී වැඩ නොකරන තත්ත්වය ඒ තත්ත්වය වෙනස් කරගත යුතු වෙනවා. මොකද මේ තත්ත්වයන් තුළ රැකියාවේ ලැබෙන ඒ වගකීම ඔබේ ඉදිරි ගමන මේ රැකියාව තුළ ඉදිරියට යෑම ගොඩාක් දුර තීරණය වෙනවා. මොකද ඔබ බලාපොරොත්තු වෙන රැකියාවේ ඉහළට යන්න මේ තත්ත්වයන් තුළ මේ වගකීම ඔබ ඉෂ්ට සිද්ධ කරගන්න ආකාරය ඉෂ්ට සිද්ධ කරන ආකාරය ගොඩාක් වැදගත් වෙනවා මේ තත්ත්වයන් තුළ ඉදිරියට යන. ඒ නිසා මෙන්න මේ වෙලාවේ ඔබට කාලයේ එතරම් අයහපත් නැහැ. නමුත් අර වෙන්දරට වඩා කල්පනාකාරී වීම අතිශයම වැදගත් වෙනවා වෘශ්චික ලග්න හිමියන්ට. ඒ වගේම හැබැයි මේ රැකියාව තුළ ස්ථාන මම විශේෂයෙන් මේ සෙනසුරු වක්‍ර වීඩියෝ එකේ කිව්වා මේ රැකියාව කරන ස්ථානය තුළ ටිකක් වචන හුමාරුකම් යන ඔබ එක එක අනිත්‍ය විවේචනය කරන නැති තැන්වල විවේචනය කරන්න යන්න එපා. මොකද හේතුව ඔබ පොඩි දෙයක් ගැන කිව්වත් ඒවා ඔවුන්ගේ කලන්ට වැටෙන්නේ. ඔබ කොච්චර විශ්වාසවන්තක විශ්වාසව හිතලා කෙනෙක් ගැන කිව්වත් නෑ මේ වෙලාවේ පුළුවන් තරම් ඔබට දැන් මම කියවන ඔබ ඔබ තුළ රැකියාවෙන් යම්කිසි ආකාරයකින් වකීම් පැරනවා ඉදිරිය ගැන පොඩි අර පැහැදිලිකමක් තේරෙනවා රැකියාව තුළනේ ඔබට යම්කිසි ආකාර රැකියා ස්ථානය තුළ ඉදිරියට යෑමක් පේනවා කියලා. නොවුවත් එක්ක ගොඩාක් ළඟින් ඉන්න අය ඔබට ඊර්ෂ්‍යා කරන්න හේතු කාරණා දෙනවා. ඔබට තේරෙන්නේ නැහැ ඒක පැහැදිලි වෙන්නේ නැහැ එකපාර ඇඟට නොදෙන්නේ. නමුත් ඔවුන් යටි කූට්ටු වැඩ කරන්න ඔබ යම්කිසි ආකාරයෙන් පහතර හෙලා දමන්න ඔබ ගැන තියෙන යම්කිසි රැකියා කරන ස්ථානය තුළ ඉහළයාගේ විශ්වාසය පළුදු කරන්න අවස්ථාවක් ලැබෙනතුරු සූක්ෂම බලා ඉන්නවා ගොඩාක් අය. ඒක නිසා ඔබ බැරි වෙලාවත් අර කාවර විවේචනය කරන්න ගියොත් අර ඔබ පොඩි වැරද්දක් කිව්වොත් ඒක සිය දහස් ගුණයක් වැඩි වෙලා තමයි ඔවුන් කරන්ට ඇටෙන්නේ ඔබ කිව්වා කියලා. සමහරට ඔබ නොකියපු දේවල් කිව්වා වගේ කියවෙනවා. අන්න ඒක නිසා මේ කාලේ ගොඩාක් දුරට කටනම් පරිස්සම් කරගත යුතුම වෙනවා. වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නය මියන පොඩ ආවේගශීලීත්වය ඉක්මන්කාරීත්වය එක්ක අර මුවින් පිට වෙන වචන සමහරකට පාලනය යන්නේ පොඩ්ඩක් කුකුල් කේන්තිකාරයෙන්නේ. ඒකෙන් තමයි ආවේගශීලීත්වය තදින් තියනගෙන ඉන්නේ. ඒක නිසා ඔන්න ඕවා හේතු කොටගෙන අර ඔබට අර වගේ අර අංචිය දෙන්න බලන් ඉන්න අයට හේතු කාරණා යදන. ඒක නිසා කොහෙත්ම මේ වෙලාවේ කා එක්කවත් කා ගැනවත් විවේචනය කරන්නවත් වැරදි අඩුපාඩුකම් කියන්න යන්නත් එපා. ඒ වගේ කතා කරන තැන්වලවත් ඉන්න එපා. මොකද ඔබ සමහරට ඒ අහලා පාලා කවුරුහරි කියන දෙයක් අහගෙන ඉන්නේ. හැබැයි ඒක යම්කිසි ආකාරයකින් සමාජගත වෙන්නේ ඔබ කියව දෙයක් ඉදිරිය. ඒ නිසා මේ වෙලාවේ පුළුවන් තරම් තමන්ගේ පාඩුවේ වැඩපළ හරියට කරගෙන ඒ දැන් එක් අනිත් ඇත කටයුතු කරදී යම්කිසි ආකාරයකින් රැකී රක්ෂාවේ වගකීම් වැඩ කටයුතු තුළ රැකියාව තුළ ඔවුන් එක කර වැඩ කරන්න. නමුත් අර අනවශ්‍ය කතා බහට මේ කාලේ වැඩි යන්න එපා. ඒ නිසා මං කියන්නේ පැහැදිලි ඇති වෘශ්චික ලග්නෙමියා ඒ හරිය වගන මේ රැකියාව තුළ පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවනේ. මේ කාලේ ටිකක් අර තදරම තිබ්බනේ පහුගිය කාලේ. මේ කාලේ එතරම්ම නැතත් අර යම්කිසි ආකාරයකින් අර ඔබ විහිං දා ගන්න ලෙඩ රැකියාවට ඉඩ ඉඩ කරපා දෙනවා. මොකද මේ කාලේ එකට වැඩ කරන අයත් එක්ක ඔබ නිතර නිතර ආරවුල් ඇති කරගන්න කාලය එකට වැඩ කරන්න හරි අමාරුයි. මේ කාල සීමා තුළ පුළුවන් තරම් ඔබ තනියම වැඩ කරන තරමට යහපත් අවශ්‍ය තැනදී විතරක් අනිත් අයත් එක්ක අඩුකල. මොකද අර පොඩ්ඩ බැරි එන්න බෑ කිපෙනවා. පොඩ්ඩ බැරි එන්න බෑ රණ්ඩු සරුවල් ඇති කරන වචන හුඹාරු වීම සිද්ධ වෙනවා. ඔබට අර හොස්ස ළඟින් මැස්ස යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මොකද හේතුව මේ කාල සීමා තුළ පොඩි දෙයකට ඔබ යම්කිසි ආකාරයකින් අර ආවේගශීලීත්වයට කෝපයට පත්වෙන තත්ත්වයක් තියෙන නිසා ඒක නම් පාලනය කරගත යුතුම වෙනවා. නැත්නම් නැති වැරදි ඔබට පැවරෙන්න ඕන. නැති වැරදි ඔබේ පිටින් යන්න හේතු කාරණා යදෙනවා. ඒ නිසා ගොඩක් සංයමයකින් මනස තුල යම්කිසි ආකාරයකින් නිවැරදි ලෙස සංසුන්ව කටයුතු කරන තරමට වෘශ්චික ලග්නයට යහපත් වේවි. නැත්නම් තරමක් දුරට රැකියාව තුල ප්‍රශ්න කැටළු ඇති වෙන රැකියාවල් සමර්ථකදී දමල ගහලා යන්න හිතෙනවා මේ කාලේ. මේ පොඩි දෙයක් පොඩි වචනේ හුමාරු වීමක්. හැබැයි ඒකෙන් ඔබ කේන්ද්‍රපතල ආවේගේ දුරදිග හිතන්නේ නැහැ. කෙලින්ම රැකියාවෙන් ඉවත් වෙලා යනවා.
ඔන්න ඔයගේ තත්ත්වයන් කැපී පෙනෙන මාසයක් එක මම නොවැම්බර් මාසෙ දක්වාම කිව්වා මේ අගෝස්තු මාසෙත් ඒ ගැන ඉතාමත්ම අර හොඳ සූක්ෂමව සැලකිලිමත් කටයුතු කරන්න ඒ වගේ අඩුපාඩුකම් වැරදි අත්වැරඳීම් ඔබ තුලින් නොවෙන්න වචන නොපිට වෙන්න වග බලා ගන්න අනිවාර්යයෙන්ම පුෂ්‍ය කළක් නෙමෙයි ඔබ තව විශේෂ කාරණාවක් තියෙනවා කියන රැකියා රැකිරක්ෂා කරන ස්ථානවල හැබැයි මෙහෙමයි රැකිරක්ෂා කරන ස්ථාන ඇතුළේ ඒ වගේ ප්‍රශ්න ගැටළු මත පැන නැගුණට ඔබේ ආර්ථිකමය තත්ත්වයන් තුළ යම්කිසි පසුබෑමක් රැකියාව තුළ සිදු වෙන්නේ නැහැ හැබැයි අර මං කිව්වේ අර හදිස්සි තීන්දුව තීරණ අරගෙන බැර රැකියාවෙන් ඉවත් වුණොත් මෙහෙමයි රැකියාවක් ඔබට හොයාගන්න ලොකු අපහසුාවක් නැත ඒ කියන්නේ ඔබට රැකියාවක් අහිමි වෙනොත් සුළු කාල සීමාවත් ඔය මාසයක් එකමාරක් ඇදී අලුත් රැකියාවක් හොයාගන්න නම් හැකියාව තියෙනවා නමුත් ගැටලුව තියෙන්නේ මාසයක් එකමාරක් සතියක් දෙකක් හෝ රැකියාවක් අහිමි වීම තුළ මේ රටේ මේ කාලේ පවතින ආර්ථික තත්ත්වයන් තුළ අන්න ආදායම් අහිමි වෙනොත් මොකක් තත්ත්වෙ අන්න ඒක නිසා ඔබ බුද්ධිමත් විය යුතු මේ පොදුවේ ගත්තොත් මේ කාලේ ගොඩක් ලග්නවලට ඔය රැකියා ස්ථානය තුළ ගැටලුකාරී තත්ත්වයන් ආරවුල් තත්ත්වයන් පෙන්නුම් කරනවා ඒ වගේම අර සම්බදතාව තුළ එකට වැඩ කරද්දී ප්‍රශ්න ගැටලු පෙන්නුම් කරන ඒක මේ පොදුවේ ගත්තොත් ලග්න 80%කට 85%කටම ඒ තත්ත්වය තියෙනවා ඒ නිසා මේ කාලේ ඒ තත්ත්වය ටිකක් බරපතලයි මොකද අනිත් අයගේ ඔලුත් ඒ වගේ තත්ත්වයට හැදිලා තියෙද්දි ඔය ප්‍රශ්න වැඩි වෙනවා ඒක නිසා වෘශ්චික ලග්න හිමි ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න රැකියා අහිමි කරගන්න මේ කාලේ උත්සාහ දරන්න එපා අර මහා ලොකු ගැටලු මතු නොවුණත් ඔබට පොඩි පොඩි ආර්ථික මේ පසුබෑම් ඒ තත්ත්වයන් තුළ ඇති වෙන්නේ ඊට කරපදන. එහෙම නොවුනොත් එහෙම ඇති කරගත්තේ නැත්තම් ප්‍රශ්නයක් ඇති කරගත්තේ නැත්තම් කිසි ගැටලුවක් නැහැ. හැබැයි දැන් මම කිව්වා ඔබට මේ රැකියාව තුළ මූල්‍ය පරිපාලනයේ පැත්ත ඒ පැත්ත නිකන් වගකීම් තදබල ලෙස ලැබෙනවා කියලා. හැබැයි ඒ දේවල් තුළ අර හොඳ කල්පනාකාරී වෙන්න කියලා කිව්වේ සමහරක් වෙලාවට අර මං කිව්වට ප්‍රශ්න ඇති කරන්න ඉන්න අය ඔබව නිකන් ওই මූල්‍ය වංචාවලට පටලන්න ඔබ අතින් යම්කිසි අත්වැරදීම් සිද්ධ වුණාම මේ දේවල් ඔබ කරපු හිතාමතා කරපු වංචා කියලා පෙන්නඳ හේතු කාරණා යදෙනවා. අන්න ඒක නිසා වෙමුණු ටිකක් සැලකිලිමත් ටික මම මුලින්ම කියන්න ඉතින් මට පොඩ්ඩක් අතපසු වුණා. කිසිසේත්ම ඔබේ අතේ තියෙන පරිපාලන accounts ගැන තියෙනවා ඒ වගේ දේවල් හොඳටම හොඳ කල්පනාකාරීව නිවැරදි ලෙස හැමදාම හවස වෙද්දි ඒ දේවල් නිවැරදි ලෙස බැලුවා. ඒ දේවල් ඒ වෙලේම බාර දුන්නා. ඒ කරන්න ඕන දේවල් ටික කරා. අන්න ඔබේ ආරක්ෂාව සැලසනා කර කටවචනෙට කොහෙත්ම ඔය මුදල් හදල් එහෙට මෙහෙට කරන්න යන්න එපා. කරන දෙයක් නිවැරදි ලෙස ලිඛිතව අර ලේඛන සහිතව කරන දෙයක් කරන්න. වවුචර් එකක් කරනනේ වවුචර් එක අරගෙන ඒ දේ තියලා තියෙන කම්ප්ලීට් කරන් අස්සන් අරගෙන සමහරකට අස්සන පස්සේ ගහන්නම් කියලා අර අයනවා. අන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා. අන්න ඒ වගේ දේවල් හොඳ සූක්ෂම කල්පනාකාරීව ඉෂ්ට සිද්ධ කරගන්න. එතකොට ගැටලු මතු වෙන්නේ නැහැ වෘශ්චික ලග්න හිමියන්ට. ව්‍යාපාර කරන වෘශ්චික ලග්න හිමියන්ට අතිශයින්ම යහපත්. මේ රැකියාවක් කළත් ව්‍යාපාරයට යොමු වෙන්න කියලා මම කාලයතිසෝර පුණපුණා කියන එකට හේතුව තමයි ඕක. රැකිරක්ෂා ස්ථාන තුළ ප්‍රශ්න ගැටලු ඇති වුණාට ව්‍යාපාර තුළ ඔබට සාර්ථක වෙනවා. එහෙනම් රැකිරක්ෂාවේ ප්‍රශ්න ගැටලුක ඇතිලා රැකිරක්ෂාවේ බැරිලා ඔබට අහිමි වුණොත් රැකියාවෙන් ඉවත් වුණොත් ඔබර කියන ආවේගශීලීත්වෙත් එක්ක ඔන්න ඔබට ආදායම් මාර්ගයක් ඔබ සකසාගෙන තිබ්බන ඔබට ගාඩ් එකක් තියෙනවනේ. අන්න ඒක තමයි පුළුවන් තරම් මේ කාලේ වෘශ්චික ලග්න තනියෙන් කරන ව්‍යාපාර වලට යහපත්. මොකද හවුල් ව්‍යාපාර තුලත් නෑ අර මං කියන එකට වැඩ කරද්දී හැල හැපීම් මේ කාලේ බහුලයි කියලා. එහෙනම් හවුල් ව්‍යාපාර වලට වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලේ තරම් කියන්නේ කොහෙත්ම යහපත් කාලයක් නෙමෙයි. මොකද හවුල් කරුවන් එක නිරන්තරයෙන් ගැටීම තියෙන කාල පරිච්ඡේදයක. එහෙම කියලා දැනට මේ හවුල් ව්‍යාපාර කරන අය හවුල් ව්‍යාපාර නවත්තන එක නෙමෙයි කළ යුත්තේ. ඒ ගැටීම් අඩු කරගන්න බුද්ධිමත්ව කල්පනාකාරී වැඩ කරනවා වගේම ඔබ අර ඔබගේ ආරක්ෂාව උදෙසා ඔබ තනියම තව පැත්තකින් ව්‍යාපාරයක් කර යනවා වගේම හවුල් ව්‍යාපාර කරන අය මේ කාලේ හවුල් ව්‍යාපාරය පිළිබඳ වෙන කටයුතු ඒ දේවල මූල පරිපාලනය නැත්නම් ඒ දේවල් තුළ සිදුවෙන දේවල් හැම දේ ගැනම හොඳ සැලකිලිමත් වෙන්න ඕන. කවුරුත්වත් කරන්න සේවක සේවිකාවන්ට කරන්න නැත්නම් ඔබේ හවුල් කාර්යයට කරන්න ඔබ අතහැරලා ඔබ ඔබේ පාඩුවේ ඔබේ වැඩක් කරන් හිටියෝ අනිවාර්යයෙන් මේ හවුල් ව්‍යාපාරය තුළ ඔබට පාඩු සිද්ධ වෙනවා. අනිත් අය ලාභ ලබන ඔබට පාඩු සිද්ධ වෙනවා. ඒක නිසා පුළුවන් තරම් තමන්ට තමන්ගේ ව්‍යාපාරය හවුලේ වුණත් තමන්ට අයිති ව්‍යාපාරය. එහෙනම් ඒ ගැන ඔබ නිසිලස සැලකිලිමත්ව ඒ ගැන හොඳ අවධානය උදේ හවය ගැන හොයලා බලලා මූල්‍ය පරිපාලනය වෙන ආකාරය අනිත් ඒවා මේ කාලේ සේවක සේවිකාව වුණත් මේ කාලේ එතරම්ම අර උනන්දුවෙන් වැඩ කරන්නේ නැහැ. ඔවුන් අඩුපාඩුකම් වැඩිපුර කරන ඔවුන් කරන වැඩ තුල නැත්නම් ඔය යන්ත්‍ර සූත්‍ර එහෙම කඩලා බිඳලා දානවා. අන්න ඔය වගේ තත්ත්වයන් ටිකක් හදබල ලෙස තියෙනවා. ඒ වගේම හොර සතුරුකම් ඇති වෙන එකට බලනවා. සමහරක් වෙලාවට යටිමඩි ගහනද නැත්නම් ඔය තියෙන යන්ත්‍ර සූත්‍ර වටනාගෙන දේවල් හිමින් හිමින් ගෙදරට අදින්ද ඔය වගේ තත්ත්වයන් නැත්නම් ඔබේ ඔබ වෙළඳාම් කරන මේ බාණ්ඩ ඉවත් වෙන නිසා ස්ටොක් ගැන ගොඩක් සැලකිලිමත් කටයුතු කරන් යන්න ගිහිල්ලා ඔබේ දැන් වෙළඳාමක් එක උදාහරණයක් කියන්නකෝ. ඔබ කරන වෙළඳාම තුළ ඔන්න මොන හරි දේවල් කෑලි 10ක් අරන් යනවා. ඔබට දාන්නේ 5යි අරන් ගියේ කියලා. ඊට පස්සේ 5ක් දීලා ඒකට බිල දාගෙන ඉතුරු 5 යටින් විකුණලා එනවා. ඔන්න ඔය වගේ තත්ත්වයන් තද බල ලෙස වෘශ්චික ලග්න හිමියන් මේ ව්‍යාපාර තුළ මේ කාල සීමාව තුළ සිදු වෙනවා.
ඒහින්ද ඒකන සැලකිරීමත් කටතු කරන්න මේක මේ ලොකු ලෙස ගොලුවට ගන්න ඕන අසුභකාරිතත් යන්නේ මේ. නමුත් අපි දශමයකත් වැරද්දක් කරන්න දෙන්න හොඳ නැහැ. මොකද මුලින් දවසේ රුපියල් 50ක 60ක මොකක් හෝ අඩුපාඩුවක් හින්දා නැතිවීමක් වෙන පුළුවන්. ඔබ ඒක ගැන නොතකයිද්දි ඔවුන් හිතනවා මේවා කරාට අහු වෙන්නේ නැහැ. ටික 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 අර අත්වැරදීමකින් වෙච්ච වැරද්ද හොරකමකට පෙළඹෙනවා. අන්න හොරකමට අවස්ථාව දෙන්නේ කවුද? ඔබ. ඇයි ඔබේ අවධානයේ ඔබේ ව්‍යාපාරයට යොමු නොකිරීම නිසා. අන්න ඒක නිසා මේ ගැන පොඩක් සැලකිලිමත් මේ කාල පරිච්ඡේද වල පුෂ්ටි කරගෙන මේ කටයුතු කරනවා. හැබැයි මම කිව්වා වගේ තනියෙන් ව්‍යාපාර කරනවා නම් මේ කාලේ අතිශයින්ම යහපත්. මොකද මේ කාලේ ව්‍යාපාර තුළ ඔබට ලාභ ලබන්න හැකියාව පවතිනවා. ඒ වගේම මම සෙනසුරු වක්‍ර වීඩියෝ කිව්වා අතරමැදියෙක් විදිහට ඉඳලා ඔබට ව්‍යාපාර තුළ ලාභ ලබන්න, ඒ කියන්නේ ගැනුම් කරුවා විකුණුම් කරුවා මැද්දට ගිහිල්ලා ඒ විකුණුම් කරුවන් අරන් ගැනුම් කරුවට බඩු බාහිර දේ දේවල් අදාළ දේ මොනා හරි දෙයක් විකුණලා ඒ අතරමැදියෙක් විදිහට ලාභ තියාගෙන විකුණනවා. ඔන්න වෘශ්චික ලග්න යන මේ ඉදිරියත් මේ කාලෙත් හොඳ සාර්ථක වෙන පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ නිසා එතකොට මේ දෙවලට ලොකුවට ආයෝජන කරන්න අවශ්‍යත් නැහැනේ. අර අතින් වියදම් කළ ව්‍යාපාර ආරම්භ කරන්න අවශ්‍යත් නැහැනේ. අන්න ඒ වගේ සුළු සුළු ලාභ ඉදිරියේදී ලොකු ලාභක බවට පත් කරගන්න යම්කිසි ආකාර තමන්ට කියලා යම්කිසි ප්‍රාග්ධනයක් ඉතිරි කරගන්න හොඳ කාලයක් මේ කාලේ වුණ ඉතිරි කරගන්න ඕන. හැබැයි තමන්ටත් හොර රාසිය තමයි ඉතිරි කරන්න හොඳම මතක තියා ගන්න. තමයි කියන්නේ ඒක මොකක්ද කිව්වේ? අර ඉතිරි කරන දේ තමන්ටවත් ඒකට අත තියන්න බැරි වෙන විදිහට දැන් බැංකුවකට දාන නම් කාඩ් එකක්වත් නැති බැංකුව account එකකට දාන්න. නැත්නම් අ ෆික්ස් එකක් දාන්න ඕන. ඔයගේ අර මොකද තමන්ගේ වියහිදම් පස්සෙන් කතා කරලා වැඩක් නැහැ මේ කාලේ. ඒ නිසා පොඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ රැකියාව තුළ ඉදිරිය බලාපොරොත්තු වෙන ඔබ මේ කාලේ කටයුතු කරනවා කාලයක්නේ. එන ඒ නිසා ඔන්න මේ කාලේ යහපත් මම අර පෞල් ජීවිත කුටුම් ජීවිත යන කලින් මේ අධ්‍යාපනික පැත්තට විශේෂයෙන් මේ කුෂි ලග්න මම කතා කරන්න. මොකද හේතුව මේ කාලේ ඔන්න අධ්‍යාපනික වශයෙන් ඔබට සාර්ථකත්වයක් කරගන්න හැකියාව පදින ඔබේ යම්කිසි අධ්‍යාපන සුදුසුකම් වැඩි කරගන්න පුළුවන් වෙන කාලයක්. උසස් අධ්‍යාපන හැදාරන වෘත්ති අධ්‍යාපන හැදාරන විශේෂයෙන්ම මේ කාලේ යහපත් ඔබගේ වෘත්තියන් තුළ ඉදිරියට යන්න ඔබ යම්කිසි ආකාර ජයග්‍රහණ ලබන කාල පරිච්ඡේදයක් ඒව තුළ ක්‍රියාත්මක වෙලා ඔන්න ඒව සම්පූර්ණ කරලා ඒ කරන ඩිග්‍රියක් හරි වේවා මොකරි පාඨමාලාවක් හරි වේවා ඒක නිසි ආකාරයෙන් සාර්ථකව සම්පූර්ණ කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් ඒ තුළින් ඔන්න ඔබට යම්කිසි තමන් ගැන සතුටක් දැනෙන තමන් ගැන යම්කිසි අභිමානයක් දැනෙන කාල පරිච්ඡේදයක් පාසල් අධ්‍යාපනය හදන්නට මේ කාලේ යහපත් පුතෝ. හැබැයි තියෙන ගැටලුව අර එක එක තමන්ගේ වයසට ඔබින් නැති දේවල් කරන්න මේ කාලේ ඔළුව යොමෙනවා. එහෙමෙන් යම්කිසි ආකාරයෙන් සල්ලි ටිකක් හම්බ කරන්න හිතනවා ඉස්කෝලේ යන ගම. දැන් මේ වෙලාවේ ඔබෙන් කළ යුත්තේ මොකද්ද? ඔබට නිසි ලෙස අධ්‍යාපනය යොමු වෙනනේ. අන්න ඒ නිසා මේ කාලේ පුළුවන් තරම් උත්සාහ දරන්න තමන්ගේ මොකද හරියට අධ්‍යාපනය ලැබුවොත් ඔබට ඔබේ ඉලක්කවලට නිසි කාලට යන්න හරි හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒ තත්ත්වෙන් තුල ඔබ ටිකක් සැලකිලිමත් කරගන්න. ඒ වගේම ඔය නොගැලපෙන බැඳීම් ඇති කරගන්න මේ කාලේ අති බහුතරයක් අයට මේ කාලේ කියන්නේ මේ වෘෂ්ටික ලග්න විතර නෙමෙයි මේක පොදු තත්ත්වය. ඒ මේ කාලේ සීමා තුළ ඒ තත්ත්වය පවතිනවා. ඒ නිසා පොඩ්ඩක් සැලකිලිමත් වෙයි. අනවශ්‍ය දේවල් තුළට යන්නේ නැතුව යන එක එක වැරදි දේවල් වලට පෙළඹෙන්න වැරදි වැරදි සම්බන්ධතාවු නිසා ඔය වැරදි කරන්න ටිකක් නොගැලපෙන දේවල් කරන්න අර දුරාචාරයට යන්න ඔය මත්පැන් මත්ද්‍රව්‍ය වලට යොමු වෙන්න ඒ වගේ තත්ත්වයන් පොඩ්ඩක් විශේෂයෙන්ම පාසල් යන වයසේ දරු දරියෝ පෙළඹෙන තත්ත්වයක් තියෙන අවශ්‍ය කරන්නේ. මොකද හරිම හිතුවක් ආරෙන මේ කාලේ ලදරුවෙක් වුණත් දරුවෙක් වුණත් තරුණයෙක් වුණත් වැඩිහිටියෙක් වුණත් වයෝවෘද කෙනෙක් වුණත් මේ කාල පරිච්ඡේද තුළ උපරිමයෙන්ම මේ කාලේ හිතුවක්කාරී භාවය පවතින. ඒ නිසා මේ කාලේ කා වැඩිහිටියන්ට ඇහුම්කන් දෙන්න දැන් මේ මං කියන දේ වුණත් මේක තියෙන අඩුපාඩු හොයාගෙන මේ මේක දිගයි මේ කේන්ති ගන්න මේ කාලය අපතේ යවනවා. ඒව හරි හේතුවක් හදාගෙන මේ තමන්ට කියන වැරදි පිළිගන්න කැමති නැහැ. අන්න ඒ தත්ත්වය මේ කාලේ තදබල ලෙස වෘශ්චික ලග්නෙම ඇතුළේ තියෙනවා. ඒක નિરાයාසයෙන් තියෙන දෙයක්. මේ කවුරුත් අවවාද අනුශාසන අදිනට කැමති නැහැ. කවුරුත් දෙයක් තේරුම් කර දෙන්න උත්සාහ කරන්න කැමති නැහැ. නොයේ தත්ත්වය තදබල ලෙස තියෙනවා. ඉතින් ඒක නිසා ඒක වෙනස් කරගත්ත යුතුයි. අනිත් අයට ඇහුම්කන් දෙන්න. මේක කියන්නේ මේ අනිත් අය කියන හැමදේම කරන්න කියන එක නෙමෙයි. තමන් 100% නිවැරදි කියලා හිතන් ඉන්නේ නැතුව අනිත් අය කියන දේට ඇහුම්කන් දීලා ඒ තුල ගත යුත්තටගෙන බැහැර කළ යුත්ත බැහැර කරගෙන තමනොත් දෙයක් හිතලා දෙයක් කරන්න උත්සාහ කරනවා. අනේ එතකොට වෘශ්චික ලග්න හිමියන්ට මේ කාල සීමා තුළ අති සාර්ථක ලෙස ඉදිරියට යන ගමනක් යන්නේ. අධ්‍යාපනික වශයෙන් ගත්තත් වෘත්ති තත්ත්වයන් ගත්තත් පෞල් ජීවිත තුළ ගත්තත් එහෙම හැකියාවක් තියෙනවා. ඉතින් ඒතර දැන් මේත් එක මේ පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගත්තාම අන ඔතන ටිකක් ප්‍රවේශම් යුතු කාරණාවක් තියෙනවා. මොකද මේ කාලේ පෞල් ජීවිතය තුළ කුටුම්බ ජීවිත තුළ තමන්ගේ ගෘහ ජීවිත තුළ ඔබට පොඩ්ඩ බැරි වෙන්න බෑ. පුදුම විදිහට අර මානසිකව ඔබ අර පෞලයාත් එක්ක නිතර කේන්තියෙන් පසු වෙන තත්ත්වයක් පෙන්වන තමන් රැකියා කරන ස්ථානය තුළ හෝ ඒවා අධ්‍යාපනය කරන තැන හෝ වෙනත් කාරණා තුළ ගැටලු තියෙනවනම් ඒ ගැටලු හැම වෙලේම ඔබ පිට කරන්නේ අර කිසිම දෙයක් නැති තමන්ගේ පෞලයාගේ හැම වෙලේම
අර ඔබට යම් කිසි ආකාරයක වැරදුනත් ඔබ කේන්ති ඇති කරගන්නේ ඔබේ පවුල ඇත්ත එක්ක. කිසිම ඒ ඔබට වරදින තැනට හෝ ඔබට ගැටලු මතුන තැනට පවුලේ අය කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි ඔබ අමුතු වෛරයක් ඔවුන් කෙරෙහි තියෙනවා. අයික මේ කියන්නේ අර තද බල කියන්නේ පා කරපු වෛරයකුත් නෙමෙයි. හැබැයි හැමදේම අනිවාර්යයෙන්ම පවුලේ අය පිටින් තමයි යමන්නේ. ඒක නිසා මේ தත්ත්වය හේතු කරන නිතර නිතර ඔබ කෝපාවිෂ්ඨව පවුලේ අයත් සමග ඔය වචන හුම්මාරු කරන්න ගැටලු මතු කරගන්න ගැටුම් ඇති කරගන්න පවා හේතු කාරණා සිද්ධ වෙනවා. පොඩ්ඩ බැරෙන්න පොඩි දෙයක් කිව්වොත් කේකේ තියෙන හරය මොකද්ද අදාල නැහැ. කේන්ති කිල්ලා කෑ ගහගෙන ගාගෙන යන ඔන්න වගේ තත්ත්වයන් තදබල ලෙස පවතිනවා. ඒක හේතු කරගෙන පවුල් ජීවිතය ඇතුලේ තමන්ගේ පවුල ඇතුලේ තරමද්දරට ඔබව අනිත් අය චුට්ටක් අර ගණන් නොගෙන ඉඳ ඔබත් එක්ක යම් කිසි ආකාරයකින් අර ටිකක් අමනාපකම් ඇති කරගන්න තදබල කියන මූලිකාවක් නැතත් හිතින් වුණත් ඔබ ගැන ටිකක් කලකිරීමෙන් පසුන විශේෂයන් හරිම වචනයක ඔබ ගැන කලකිරෙන්න හේතු කාරණා යදෙනවා. අන්න ඒක නිසා මේ කාල සීමා තුළ ඔබ ඒ වැරද්ද ඔබ අතේ තියෙන තනිකරම පවුල් ජීවිතවල එහෙමයි. දැන් සැමියා බිරිඳ ගත්තත් ඔබ පොඩ්ඩ බැරෙන්න බෑ. ඔබේ සැමියා බිරිඳට යම් කිසි ආකාරයකින් දෝෂාරෝපණය කරන රණ්ඩු සරුවල් ඇති කරගන්න බලන් ඉන්නේ. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ එතනටත් කියන්නේ. වචනයක් පොඩියට වැරදින්න බෑ රණ්ඩු සරුවල්. හැම වෙලේම ඔබේ සහකාරයාගේ සහකාරීගේ සැමියාගේ බිරිඳගේ අඩුපාඩුකම් ඔබ දකිනවා. අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න ඔබේ සැමියා බිරිඳව. ඔන්න ඕක තමයි ලොකුම වැරද්ද. ඒව හේතු කොටගෙන අර නිතර නිතර ඔබ ඔවුන් එක පැටලෙන්න හදනවා. හිත ඇතුලේ තියෙන මේ දෙවගේ දේවල් අන්න ඒක හින්දා ගොඩාක් දොර පවුල් ජීවිතේ නම් ගැටලු මතු වෙන සමහරක් වෙලාවට පවුල් ජීවිතේ යම් කිසි తాවකාලිකෝ මේ ඉවත් වීමක් වෙන්වීමක් සිදුවෙන්න ඊට කඩපාදන එක මේ අගෝස්තු මාසයේ ඉදිරි කාලයේ පුරාවට පවතින තත්ත්වයක්. ඒ නිසා වෘශ්චික ලග්න හිමියා ගොඩාක් ඉවසීමෙන් වගේම තමා තුළ නිසි පරිපාලනයක් ඇති කරගත්තා. පාලනයක් නම් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද හේතුව මේ ඇතිවන ගැටලු වලට පවුලේ ඇතුලේ 99% ගැටලුව තියෙන ඔබ තුළ. ඔබ හින්දා අනිත් අයගේ වැරදි අඩුපාඩුකම් දකින්න කලින් තමා තුළ සොයන් අඩුපාඩු දැකීමක් සිදු කර යුතුම වෙනවා. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට මාතේ කේන්ති ති මේවා කියද්දි. නමුත් මේක ඔබ අනිවාර්යයෙන්ම සැලකිය යුතු දෙයක්. ඒ නිසා රණ්ඩු සරුවක් යන්න යද්දි ඔබට පොඩ්ඩක් කේන්ති යද්දි මේ මං කියපු මේ වචන ටිකව මතක් කරගෙන ටිකක් නිවෙන්න උත්සාහ කරන්න. ඉවසීමෙන් කඩව ගන්න උත්සාහ කරන්න. එතකොට ඔය ඇති වෙන ගැට්රු වලින් 99% ඔබට විසදා ගන්න හැකි ආබාධනවා. ඉතුරු 1%ක් ඔබට බුද්ධිය විසදා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේ කාලේ ඔය සම්බන්ධතා ඇති කරගන්න මේ අවිවාහක අයට මේ කාල පරිච්ඡේදය තුළ සම්බන්ධතා කැඩෙන්න බින්දෙන්න. ඒ කියන්නේ දැනට පවතින සම්බන්ධතා තියෙන අයට කැඩෙන්න බින්දෙන්න ඉඩකඩ පවතිනවා. මොකද මේ හැම වෙලෙම උත්සාහ කරනවා ඔබේ පෙම්වතා පෙම්වතියව යට කරන් ඉන්න. ඔබේ අනසක මත ඔබේ කියන වචනය මතම වුන් ක්‍රියාත්මක කළ යුතුනේ. අමුතු ආකාරයේ ඔබේ පෙම්වතාගේ පෙම්වතියගේ නිදහසට බාධා කරන්න වෘශ්චික ලග්න හිමි ඔබ පෙළඹෙනවා. ඒව හේතු කොටගෙන ඔන්න පොඩි පොඩි ගැටලු තියෙනවා. සමහරට මේ දින ආදරයට ඔබේ පෙම්වතා පෙම්වතිය ඉවසීමෙන් කටයුතු කරනවා. නමුත් අර ඉවසන්න අර තැළෙන යකඩේ තවත් තලනවා වගේ තලනවා. තැලෙන තවත් තලන්න තලාපෙලා දන්න අනිත් එක නිදහසට බාධා කරන හේතු කරන්න. එතකොට ඔකේ ඉවසීමේ සීමා ඔවුන්ගේ ඉක්මවා ගිය වෙන ගැටලුව මොකද්ද? ඒ ප්‍රේම සම්බන්ධතා ගොඩාක් දුරට කැඩී බිඳී යන ඉඩ කරවද. ඒ නිසා ඒවා සියලු දේ කරන්න ඔබ විහිං. පස්සේ අන්න පසුතැවෙනවා. පොඩ්ඩ බැරින්න බෑ රණ්ඩු ඇති කරගෙන පසුතැවෙනවා. ඒත් පසුතැවෙද්දී වෙන්න ඕන දේ වෙලා ඉවරයි. අන්න ඒක නිසා පසු නොතැවෙන්න ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න. ඉවසලා බැරි වෙනත් ඉවසන්න උත්සාහ කරන්න. මේ කාලේ ඔබ තුළ හැමතැනදීම තියෙන ඉවසීම ඔබට ගොඩාක් ප්‍රශ්න කියන්නේ 99% ප්‍රශ්න විසඳන්න හේතුවක් වෙන නිසා පොඩි දෙයක් වෙනස් කරගත්තොත් ඒ ඉවසීම ඇති කරන්නේ. ඒකට පිළියම් පිළිවෙත් තියෙන අනිවාර්ය ආකාරය. ඒව කරන කෙනෙකුට කොහෙත්ම ওই ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඔබට යම් කේන්තියක් දැනෙන වෙලාවක ඔබට යම් කිසි ආකාරකින් දුකක් දැනෙන වෙලාවට මොකක් හෝ ප්‍රශ්නයක් ඔලුවට දැනෙන වෙලාවට විසඳුමක් නැහැ කියලා හිතෙන වෙලාවට අනතුරක් දැනෙන ඕනෑම වෙලක් මෝරපිරිත හිතින් කියන්න හිතින් උච්චාරණය කරන්න කතෝලිකයි ගල්ලෙනී ආඥාව හිතින් කියන්න හිතින් උච්චාරණය කරන්න. අන්න එතකොට ඔබට ක්ෂණික සහනය. ඒ කියන්නේ එතකොට ඒ ඔබේ ආවේගශීලීත්වය සම්පූර්ණයෙන් ඔබෙන් නැති වෙලා යාවේ. අන්න ඒකයි කළ යුත්තේ. කුමන හෝ තත්ත්වයන් තුළ ඔබ තුළ ස්වයන් පාලනයක් ඇති කරගත්තොත් මේ හැම ශ්‍රේෂ්ඨයකද හැම තැනදීම පවුල් ජීවිත කුටුම්බ ජීවිත රැකී රක්ෂා අධ්‍යාපනය ඕනෑම තැන සෞඛ්‍යයේදී පවා. මොකද විහිං මේ කාලේ සෞඛ්‍යමය වශයෙන් ගැටලු ඇති කරන්න ඉඩ කරපවතිනවා. මේ කාලේ ගිහින් අනතුරු කරගන්න නොසැලකිල්ල නිසා හදිස්සිය නිසා අනතුරු ඇති වෙන තුවාල සිදු කරන්න අස්ථිබිදීම් ඇති වෙන විශේෂයෙන් පවතිනවා. මේ කාල පරිච්ඡේද කැපිලා වෙනවා. ඒ වගේම අර හදිස්සියට කල්පනා නැතුව අදි ඖෂධ මාත්‍රා ගන්නවා. අන්න ඒව නිසා අතුරු බාධාත් නැති වෙන හේතු කාරණා දෙනවා. මේ කාලේ විශේෂයෙන්ම අනේ තත්ත්වයන් පාලනය කරගන්න ඔබ තුළ ඉවසීම සහ සංයමය ඇති කරගත යුතුම වෙනවා. ඒ නිසා සැලකිලිමත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන වග බලා ගන්න. සෞඛ්‍ය ගැන කතා කරන්න ආපු නිසාම සෞඛ්‍ය ගැන මම පොඩ්ඩක් කියන්න. විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔය මේ ධනිස්වල නැත්තම් ඔය අස්ථි ආශ්‍රිත කාටලේජ් සම්බන්ධ ගැටලු
ඇති වෙනවා. ඒ වගේම ශරීර ප්‍රතිශක්තිකරණයේ අඩු වෙන කාල තත්ත්වයක් පෙන්눔 කරනවා මේ කාල පරිච්ඡේදය තුළ. නිතර නිතර ඔබේ අර ශරීරයේ يعني ශක්තිය අඩු වෙනවා, ඇඟපතර පණ නැහැ, ඔය හිසරුදාවක් එනවා, ඇඟපතර රිදෙනවා, ඔය වගේ තත්ත්වයන් නිතර නිතර එනවා මේ කාල පරිච්ඡේදය තුළ. තවත් පැත්තකින් ඔය සෙම් කෝප වීම බහුල කාල පරිච්ඡේදය. ඒ නිසා සෞඛ්‍ය ගැන විධිමත් සැලකිලි මත කටයුතු කරනවා වගේම කල්පනාකාරීව වැඩ ගන්න. තමන්ගේ ආරක්ෂාවට මුල් තැන දීලා කටයුතු කරන්න වගේ බලගන්න. පාරේ ගියත් ඔබ රැකියාව කරන ස්ථාන තුළ වුණත් ටිකක් අනතුරු වෙන්න ඉඩකඩ පවතන ඒ ටික වළක්වා ගන්න උත්සාහ කරන වගේම ආහාර පාන ගද්දි මේ කාලේ ටිකක් සැලකිලිමත් වෙන්න. ඔය හිම්මෙන් ආහාර පාන තැන් තැන් වලින් අරගෙන ඔය අජීර්ණ තත්ත්වයන් වගේම විශේෂයෙන්ම ඔය කොලෙස්ටරෝල් තත්ත්වයන්, දියවැඩිය තත්ත්වයන් පවා ඇති වෙන්න හේතු කාරණා යදන අවශ්‍ය කියලා ගන්න. ඒ නිසා ආහාර පාලනය තුළ නිසි ලෙස නිවැරදි ආකාරයෙන් යහපත් සමබර ආහාර රටාවක් පවත්වන වගේම අර නැත්තම් සම්පූර්ණ ව්‍යායාම රටාවක් වගේ ජීවිතයට පවත්වා යනවන ඒ හැම දේ තුළම තියෙන අර ගැටලුකාරී පැත්තෙන් අපිට මිදීම ලබන්න හැකියාව පවතිනවා. ඒ වගේම තව විශේෂ කාරණාවක් කියනවනේ මේ මට කියක් ඇති බැරුව ගියා මේ විදේශගත වෙලා ඉන්නට මේ කියපු කාරණා ඒක ඒ විදිහටම බලපානවා. විශේෂයෙන්ම රැකියා ගන්න ස්ථානය තුළ එකට වැඩ කරන ඇත්තක ආරවුල් ඇති කරගන්න හාම්පුතලත් එක්ක ආරවුල් ඇති කරගන්න හේතු කාරණා යදෙනවා. පොඩ්ඩ බැරියෙන්න බෑ රණ්ඩු සරවල් වෙලා ඕන රැකියාව දමලා ගහලා යන්න පෙළඹෙනවා. අන්න ඒක නිසා චුට්ටක් ඔබත් ප්‍රවේශ වෙන මේ කියපු හැම කාරණාවම ඔබට වළංගුයි. සෞඛ්‍ය ගැන, පෞල් ජීවිතය ගැන, රැකියාව ගැන කියපු හැමදේම වළංගුයි. ඒ වගේම විදේශ ගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නේ මේ කාලේ ඔන්න ඔබේ විදේශ ගත වීම සීනේ සබය කරන හොඳ හැකියාවක් පවතින කාල පරිච්ඡේද විශේෂම අගෝස්තු මාසේ 15 වෙනිදාන් පස්සේ උත්සාහ කරන්න. ඒ තත්ත්වයන් තුළ ඉදිරියට යන්න හැකියාවක් පවතිනවා. ඉතින් ඔය කියපු කාරණා හොඳට හිතට අරගෙන මේ මාසේ ඔය කියන පොඩි පොඩි දෙයක් හදාගෙන පුංචි දෙයක් ඔබට පැහැදිලි මේ හැම දෙයකම මේ දැන් අපි එකිනෙකට කතා කරද්දී හැම ශේෂ්‍යයන් ගැන හැම දෙයකම යම්කිසි ඔබේ අනවශ්‍ය ඉක්මන්කාරීත්වයේ හදිස්සිය හරි ඉක්මන් කෝපයේ බලපෑ එහෙනම් අපි මේ දේ ටිකක් පාලනය කරගමු. අපි ජීවිතේ ජයගමු. කලබලෙන් දෙපා අවශ්‍යක ලග්න හිමියන්ට පොඩි පොඩි පසුබෑම් තියෙනවා. සමහර තැන්වලදී පුද්ගල කේන්සනන් තුල පිහිටීම් මනුව සමහර තැන් වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒවත් එක්ක සමහර අයට මේ කියන සුබ ඒ ආකාරයෙන් නැති වෙන්න පුළුවන් සමහරුන්ට මේ කියන සුබට වඩා සුබ ලැබෙන්න අසුබ අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ඒක වෙනස් වෙන හැබැයි ඒක ගැන හිතන්න එපා. මේ වීඩියෝ අවසන්ගෙන පිළියම් පිළිවෙල නිවැරදිව කරන කෙනෙකුට ඔය කියන කිසිම අසුබක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් ඔය වීඩියෝ අවසන්ගෙන පිළියම් පිළිවෙත් කරලා ඉදිරියට යන්න. එතකොට ඔය තියෙන ගැටලුකාරී තත්ත්වයන් ඔබේ පුද්ගලික කේසණන් තුළ මොන අපල තිබ්බත් මොන උපද්‍රව තිබ්බත් ඔබේ ජීවිතය ඔබට ජය ගන්න පුළුවන්. ඒ නිසා යහපත් ලෙස ජීවිතය ඉදිරියට යන්න ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණීයතයි. අපි එහෙනම් මේ වැඩසටහන වැදගත්ම කොටසට යොමු වෙමු. ඉතින් විශේෂයෙන්ම මේ අගෝස්තු මාසය තුළ ඔබට පවතින අසුභකාරී සුළු හෝ තත්ත්වයක් පවතින ඒ තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න සුභ කරගන්න තියෙන පිළියම් පිළිවෙත් ගැන කතා කරමුකෝ. ඉතින් මුලින්ම කියන්න ඕන අර සෙනසුරු වක්‍රය ගැන පළ කරපු වීඩියෝවේ තියෙන ඉතා විශේෂිත පිළියම් කීපයක්ම පිළියම් පිළිවෙත් රැසක්ම ඒ දේ තුළ විශේෂම මේ වෙලාවේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගැන ඉතා විශේෂිත විදිහට කරන විදිය කියලා තියෙනවා. ඉතින් පැහැදිලි වශයෙන් ඒ වගේම රාත්‍රී 12:05 සෙනසුරා දවස්වල පුළුවන් නම් එළඟ තෙල් පහනක් දැල්ලලා විෂ්ණු දෙවියන් නිල් පාට මල් ටිකක් පූජා කරලා යම්කිසි ආකාරයක ඔබට අවශ්‍ය කරන දේ ඒ හිතින් සිතවිල්ල තුළ පවත්වාගෙන ඒක පුරුද්දක වශයෙන් පවත්වාගෙන ආකාරය කිව්වා. ඒදි සමහරු ප්‍රශ්න කරලා තිබ්බා මේ සෙනසුරා රාත්‍රී 12:05 කියන්නේ ඉරිදා එළි වෙන්නද නැත්නම් සෙනසුරාද එළි වෙනද? නෑ ඉරිදා එළින සෙනසුරා දවස ගෙවෙද්දි ඉරිදා එළි වෙන රාත්‍රී 12:05. මොකද සාමාන්‍ය සිංහල ක්‍රමය තුළ අපි ගන්නෙ දවසක් විදිහට උදෑසන ඉර උදාව වෙන දවස ඉඳලා ඊළඟ දවස ඉර උදා වෙන දවස ඉඳන්. ඒතකොට සෙනසුරා දවස පැවැත්වෙන්නේ රාත්‍රී 12:05 කියන්නේ ඉරිදා අලුයම 12:05ට. ඒ නිසා ඒක අනිවාර්යයෙන් පැහැදිලි කරගන්න. ඒ වගේ මේ විශේෂිතේ පූජාවල් පවත්වනදී අනිවාර්යයෙන්ම කියලා ඇති. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම රුවන්වැලි සෑයට පූජා පවත්වන විදිහ කියලා ඇති. ඒ වගේම විශේෂිතෝ දුම්කුඩු මිශ්‍රණයක් gedara තියෙන ඔය අසුභකාරී දේවල් නැති කරගෙන කොහොමද සුභ කරගන්න කියලා ඒ අවශ්‍ය කරන උදේහවා දුම් අලන විශේෂිතේ දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය ඒ වීඩියෝ සඳහන් අනිවාර්යයෙන් මේ වීඩියෝ තුළ තියෙන එක අහන්න. මේක මම නැවත වරක් කියන්න යන්නේ නැහැ. මොකද හේතුව ඒතකොට මේ වැඩසටහන දීර්ඝ වෙනවා. මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එක දාලා තියන්නම්. ඒ අදාළ දේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඒ ලග්න අනුව ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝව අහන්න. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊට අමතරව විශේෂයෙන්ම මම ඔබට අර හැම මාසෙම විශේෂ දවසක් කියනවානේ මේ බෝධි පූජාව පවත්වන්න. නැත්නම් ඔබේ ආගම දහම අනුව කටයුත්තක් කරන්න. නැත්නම් කතෝලිකයට විශේෂ ශුද්ධෝපයක් පවත්වන්න. හින්දු අයට ඒ තමන්ගේ අවශ්‍ය දේව පූජාවල් පවත්වන්න. ඒ වගේ ඉස්ලාම් අයටත් එහෙමයි. නමුත් මේක මේ බෝධි පූජාව කොමන ආගමක හිටියත් ඔය පැවැත්වීම කිසිම ගැටලුවක් නැහැ. මොකද බෝධි පූජාව කියන තුල ඇත්තේ භාවනාවක් පමණයි. කාටවත් වෙන දෙවි කෙනෙකුට වන්දනා කිරීමක් ඒව නැහැ. ඒ අදාළව ඒ තමන්ට
අදාළව දෙවියන් උදෙසා ඒ භාවනාවෙන් අනතුරුව යම්කිසි සිහිපත් කිරීමක් කිරීම ප්‍රමාණවත්. නමුත් මේ විශේෂයෙන්ම මේ බෝධි පූජා පවත්වන දිනය මේ මාසේ අගෝස්තු මාසේ 4 වන ඉරිද තමා තියෙන්නේ. ඉතින් 4 වන ඉරිද දිනේ පවත්වන්න පුළුවන් අය ඒ බෝධි පූජා විශේෂ වශයෙන් පවත්වන්න උත්සාහ කරන පවත්වන විදිය මම කෙටියෙන් පැහැදිලි කරන්න. බැරි වෙලාවත් අගෝස්තු 4 වෙනිද බැරුව ගියොත් අගෝස්තු 3 වෙනිදා නොවන ඕනෑම දිනයකව පවත්වන්න. ඒක පැහැදිලිව මතක තියාගන්න. අගෝස්තු 4 පවත්වන පුරණ වඩා යහපත්. නොහැකි නම් අගෝස්තු 3 වෙනිදා හැර ඕනෑම දවසක ඔබේ ඒ විදිහට ඒ පිළිවෙත පවත්වන්න. ඉතින් පවත්වන විදිය මුලින්ම ඔබ පුළුවන් ඒ කියන්නේ ඒ දවසේ ඒ පවත්වන දිනේ පුළුවන් නම් මස් මාංශයෙන් තොර වෙන මේක මේ මස් මාංශය ආහාර කිරීම පවක් කියලා ලෙසද ගන්නේ නැහැ. ඒක පවක් විදියට ගන්නට වඩා මේ ප්‍රතිපත්ති මේ කාරණා තමන් කැමති කරනද කැමති දෙයක් අර වැලකේ සිටීම තුළ මම හැමදාම කියන මර්ධන ක්‍රියාවක් කියලා ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් මේ මස් කන මිනිස්සු පවකාරයෝ මස් නොකන මිනිස්සු පින්වන්තයෝ කියන එක නෙමෙයි. ඒක වෙනස් වෙන තමන්ට සාපේක්ෂව එදාට මස් මාංශ වැලකී ඉන්න තුළ ඒ ප්‍රතිපත්ති මේ කාරණාවක් තියෙන පුළුවන් නම් මස් මාංශ වැලකී ඉන්න බැරි අය ගැටලුවක් නැහැ. වැලකිලා ඉඳලා ඔබ හවස් වරුවේ හෝ දවසේ ඕනම දවසක ඔය වෙලාවක උදෑසන හරි ගමන්නේ හවස් වරුව හරි ගමන්නේ යද්දි පන්සලට යන්න පුළුවන් අය පන්සලට යන්න, ගෙදර ඉඳන් කරන අය ගෙදර ඉඳන් කරන්න ගැටලුවක් නැහැ. සමහරට විදේශගතලා ඉන්න අයට බැරි වේවි එහෙම දැනගෙන ඉන්න කාමරේ හරි බෝධිය ගාව ඉන්න කියලා හිතින් හිතන්නේ. මේක භාවනාත්මක දෙයක්නේ. ඔබ හිතින් ශ්‍රී මහා බෝධිය ගාව ජය ශ්‍රී මහා බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන, තමන්ගේ පන්සලේ බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන මේ කියන භාවනාව කරන හොඳටම ප්‍රමාණවත් ඒ පිළිවෙත කරන අය විශේෂයෙන් මේ පාර කහපාට මල් ටිකක් ලෑස්ති කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තැඹිලි තෙල් ටිකක් පහනක් දැල්ලන්න අවම වශයෙන් තමන්ට හැකිනම් පහන් කීපයක් දැල්ලුවට කමක් නැහැ. නැත්තම් තැඹිලි තෙල් ටිකක් බැරුම ගියොත් පොල් තෙල් හරි කමක් නැහැ. ඒක තමන්ට හැකියාව පරිදි ඒ පහන දැල්ලන්න පුළුවන් විදියට තැඹිලි තෙල් ටිකක් පොඩි ඖෂධ වර්ග ටිකක් තියෙන බෝධියට පූජා කරන්න පුළුවන් නම් ඒ ඖෂධ ටික ලෑස්ති කරන්න නැති අය ගැටලුවක් නැහැ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ මේ කියන ඖෂධ හොයාගන්න පුළුවන් නම් මේ ඖෂධ වර්ග ඔක්කොම ඕනේ හැකි ප්‍රමාණයක් හරි කරගෙන අරගෙන යන්න උත්සාහ දරන්න. ඒ වගේම පිරිසිදු රෙදි කඩකින් 3 වරක් පෙරලද පැන් කාලා 3කට වගේ අවශ්‍ය වෙන පරිදි අරගෙන යන්න. ඒ වගේම ඔබ පිරිසිදු වෙලා ගිහිල්ලා ඉස්ලාමයේ බෝධිය ආසන්නයේ තියෙන ස්ථානය හොඳින් පිරිසිදු කරලා හැමදාම කියන වගේ මේ බෝධි පූජා සාමස්ත වශයෙන් කරන එක මුලින්ම මල් පහන් පූජා කරලා ඊට පස්සේ අර ඖෂධ වර්ග ටිකත් පූජා කරලා තව යද්දි නූල් පන්දුවක් කරන්න උත්සාහ කරන්න. තුම් පටකට හදාගන්න ටිකක් දිග නූල් පන්දුවක් කරන වඩා හොඳයි. ඒ ගිහිල්ලා අර පිරිසුදු වතුර වලින් පිරිසුදු කරන ලද කල තුනක් පුරවගෙන අර කිව්වා වගේම අර එකම නූල එක කොනක ඉඳලා ඒ මුට්ටි තුනේ නැත්තම් කල තුනේ කටේ ගැට ගහලා ඉතුරු පැත්ත තමන්ගේ පවුලේ ඉන්නවනම් දිගටම එකම නූල අල්ලන් ඉන්න විදිහට අල්ලගෙන මේ කියන ඔබ කියන ගාථා ටික බෝධි පූජා පන්සිල් අරගෙන ඒ ටික කියලා අනිවාර්යයෙන්ම ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත මේ පිරිත් පිළියෙල එකියෝ පිළිලට කියන්න අවශ්‍ය නැහැ. තමන් කැමති දෙයට පුළුවන් නම් 7 වතාව බැගින් ඒ නූල් අල්ලගෙන පවුලේ අය එකතු වෙලා කියන්න. ඒක උච්චාරණය කරලා මෛත්‍රී භාවනාව කරන්න. S2 ගන්න ටික වෙලාවක් සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම මටත් ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න මතක් කරන්න අවශ්‍ය නැහැ. තියෙන ගැටලුකාරී තත්ත්ව නැමෙයි. ඒවා ගැටලුකාරී තත්ත්ව මතක් කරත් ගැටලුවක් නැහැ. මට වගේම මේ ලෝකයේ සියලු දෙනාට ප්‍රශ්න ගැටලු ඇති. හැමෝගෙම සිත සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගීව සුවපත් වෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා අර පෑන් කාලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් 3 වතාවක් කියන්න. 3 වතාව බෝධිය වට යන ගමන් ඉතිපිසෝ ගාතාව කියලා අර පෑන් කාලය බෝධියේ මුලට වක් කරද්දී සාමාන්‍යයෙන් වතුර කෝප්පයකට තියෙන ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඔය වගේ ඒ කල තුනෙම කෝප්පේ වගේ එකතු කරගන්න බෝතලයක් අරන් ගිහලා ඒක දාගෙන ගෙදර අරන් එන්න. ඊට පස්සේ ඔබ ඒ බෝධිය නාවල ඉවරලා නැවතත් බෝධිය ගාව ඉඳගෙන මෛත්‍රී භාවනාව කරලා ඔබ ගෙදර එන්න. මෙන්න මේ කාරණා ටික ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. නැති අය ගෙදර හරි ඉඳන් බෝධියක් ගාව ඉන්න කියලා ඒ වගේ මේ පැන් ටික සකසා ගන්න. ඊට පස්සේ ඔබ අර හැම දවසෙම උදෑසන ඔබ පිටත් වෙන්න කලින් නැත්නම් උදෑසන අවදිලා මූණකට ඔදලා ගෙදරින් පිටත් වෙන කලින් හා දවස ආරම්භ කරන වෙලාවේ අර ඉතුරු කරන් ආව පෑන් වලින් ස්වල්පයක් අර පානය කරලා ඒකෙන් අතර ඒ ගන්න ඉතුරු වෙන වතුර ටිකක් මූණේ ඇස් දෙක චුට්ටක් හොදගන්න. ගෙදර රෝගී අය ඉන්නවා නිතර ඒ ජලය පානය කරන්න දෙන්න. ඒ දේවල් ටික කරන් යන්න.
ඒ දේවල් තුළ ඔබ දවස ආරම්භ කර දිගටම හැම දවසෙම ඒ දේ කරන් යන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත් ධනාත්මක භාවයක් ඇති වෙනවා එක නුවණුමානයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. අපහැදිලි දෙයක් මේ කියන දේවල් තුළ තියෙනවා. රාගශ්‍රීනිවට මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාලා අහන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකට වඩා කමෙන්ට් එකේ උත්තර ඔබට ලැබෙන්නේ ඊළඟ වීඩියෝ වෙදිනෙත් නේ. හැබැයි මගේ Facebook පිටුවට ඔබ මැසේජ් එකක් දැම්මොත් මං හැකි ඉක්මනින් ඔබට ඒ උත්තරය දෙනවා. ඒ නිසා මේ ඒ දේවල්ට ගැටලුවක් තිබුත් කරා යද්දී කියපු දේවල් අපහැදිලිකම මොකද මමත් මේ හදිස්සියෙ රෙකෝඩ් කරන්නේ මේ දේවල් වල මටත් කියද්දි සමහර දේවල් මගේ හැරෙන්න තියලා තියෙනවා. ඒ නිසා ගැටලුවක් තිබුත් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. තව පැත්තෙන් දැන් ඒ දේවල් එක්ක ඊට පස්සේ අර මාසේ පළවෙනිදා හැමදාම කරන පිළිවෙත උදෑසන හිරුදා වෙන වෙලාව හොයාගන්න. මං කෙටියෙන් කියන හැමදාම කියන නිසා මේ අලුතෙන් අහන අය දැනගන්න. ඉස්සලාම ඔබ 30 31 වෙද්දී ඒ පළවෙනිදා ඉර උදාව ඔබේ ඉන්න නගරයට හොයාගන්න. Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න ඉස්සලම් සන්රයිස් කියලා ටයිප් කරා දිනේ පළවෙනිදා අගෝස්තු පළවෙනිදා කියලා ටයිප් කරා 2024. ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරාම ඒ ඉර උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට කලින් පැයකට එක්කම අර කලින් අවදි වෙලා හොඳින් පිරිසුදුලා නාන්න පුළුවන් අය නාන්න අසනීප තියෙන අය ටිකක් මූණ කට හරි හොදගෙන ඊට පස්සේ ගෙදර හැකි අය කිරිබත සකස් කරන්න ඔබම කරන්න අවශ්‍ය නැහැ වෙන කෙනෙක් ලවා හරි කරගෙන කිරිබත සකස් කරලා ඒ අතරතුර ඔබ අර ඒ ඔබ කිරිබත සකස් කරනවා නම් ඊට කලින් නැත්තම් වෙන කෙනෙක් කිරිබත සකස් කරනවා නම් ඔබ ගිහිල්ලා ඔබේ ආගම දානද බුදු පහන දල්වනවා නම් ඒ ආගමට අනුව පහන දල්වලා ඒ අවශ්‍ය කරන පිරිත් ටික අනිවාර්යෙන්ම අපි කියනවනේ මෝර පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව අනිවාර්යෙන්ම සූර්ය පිරිත අනිවාර්යෙන්ම උච්චාරණය කරලා අර උදෑසන හැමදාම අහන්න මේ සූ ටීවී වලත් ඒ පිරිත් ටික රෙකෝඩ් කරලා නිවැරදි උච්චාරණ සහිත තියෙන එක ශ්‍රවණය කිරීමත් යම් කිසි ආකාර ප්‍රමාණවත් ඒ ටික කරලා ඊට සරක සකස් කරන කිරිබත පොඩ්ඩක් අනුභව කරලා ඔබ කොලේකෝ පෑනු කරා මේ මාසේ ඔබේ වියදම් ටික ලියන්න. වියදම් ටික කියන්නේ මම ඔබ බලාපොරොත්තු වෙන ඇස්තමේන්තු, ආහාර සඳහා මෙපමණක් ගමනාගමනය සඳහා මෙපමණක් වැය වේවි, අධ්‍යාපන කටයුතු ඒ තියෙන හැම එකම ලියලා ඉතිරි කිරීම සඳහා පොඩි මුදලක් කර ලියලා ඒ දේ එකතු කරන්න. එකතු කරාම ඔබට මාසෙට අවශ්‍ය වියදමයි. ඒ අතර ඔබ ඒ සැලසුම තියාගන්න පුළුවන් තරම් ඒ මාසය ඒ ඔබ ලියපු ඒ ඇස්තමේන්තුගත වියදම ඉක්මවා නොයා අඩුම තරම් රුපියල් 100ක් 200ක් 500ක් හරි එකකින් අඩු කරගන්න. ඒ අඩු කරගෙන ඉතුරු කරන එක ඉතිරි කිරීම සඳහා එකතු කරගන්න උත්සාහ කරන එක නෙමෙයි පිළිවෙත. ඒ ඔබට යම්සි පාලනයක් කරගන්න විදිහක් කියන්නේ. ඊට පස්සේ ඔබ ඒ සූර්ය උදා වෙන වෙලාව දැනගත්තන් ඒ සූර්ය උදා වෙන වෙලාවට නැගෙනහිර දිසා බලන් සමහරට ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන එක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. නැගෙනහිර දිසා බලාගෙන ඉස්සලාම සූර්ය දේවිය නමස්කාර කරන. සූර්ය දේවියෝ කියන හඳුනගෙන සමහරුන්ට මේ මිත්‍යා දෘෂ්ටිකත්වයක් ගැන සමහරු කතා කරන්නේ නැහැ. සූර්ය දේවියෝ කියන එකේ අපි කිසිම ගැටලුවක් නැහැ. හේතුව අපි හැමදාම දන්න මේ අපේ විද්‍යාව තුළත් පිළිගත්ත කාරණා මේ සූර්යයම තමයි මේ ලෝකේ රඳාපවතින්නේ. මේ ශාක අපි ආහාර ගන්නා ආහාර නිෂ්පාදනයේ ශාක තුළින් ඒ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලට ඒ සූර්ය කිරණ මත. ඒ නිසා ඒ අපිට ඒ උදව්ව අපිට ඒ හැමදේම දෙන කෙනාට අපි දෙවියෝ කියලා හැඳින්වීම සාහිත්‍යමය කාරණා තුළ භාෂා තුළ ගැටලුවක් නැහැ. ඒ සූර්ය දේවියන් නමස්කාර කරලා ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියන ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියලා ආචාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන මේ අදින් ආරම්භ කරන මාසය තුළ මේ මට මාසය ජීවත් වීම සඳහා මේ ආර්ථික මේ වශයෙන් මේ වියහිදන් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ දේවල් තුළට එන බාධාවල් මේ මාසය තුළ දුර වේවා. සමහරට කාලගුණික වශයෙන් එක එක පුද්ගලයෝ ඇති කරන බාධාවල් එන්න පුළුවන්. රට තුළ තියෙන පවතින තත්ත්වයන්, ස්වභාවික විවේචනයන් මොනවා හෝ තත්ත්වයන් තුළ මට අසනීප කාල සෞඛ්‍යමේතා කාරණා තුළ මට මේ උපයා ගැනීම නොහැකි වේවි. ඒ නිසා ඒ දේවල් මග හැරලා දෙන්න. ඒ කියන්නේ එතකොට මට මේ අවශ්‍ය කරන කාරණා සපුරාගෙන ලැබේවා කියලා අදිෂ්ඨාන ශීලව ප්‍රාර්ථනාවක් කළා. නැවත ඕම් සූර්යය නමහ කියලා හත් වතාවක් කියලා. ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන මේ ඕනෑම කෙනෙක් සමහරට අපිට ඇසර නොපෙනෙන ජීවි ඉන්න පුළුවන්. ඉතා විශාල ජීවි ඉන්න පුළුවන්. හරි අහිංසක සත්තු ඉන්නවා, නපුරු සත්තු ඉන්නවා, මිනිස්සු තුලත් ඒවාගේ ඉන්නවා. මේ සියලු ජීවීන් සෝපත්ත්ව නිදුක් වෙත්තා, නිරෝගීතා, සුවපත් වෙත්තා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම ඔවුන්ටත් අවම වශයෙන් මේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික අවස්ථා ටික සපුරා ගැනීමට අගහිකමින් තොරව සපුරා ගැනීම ලැබේවා මේ මාස තුළ ඒ දේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඒ කියපු කාරණා ඉදිරියට කරා යන්න, ඔබේ වැඩ කටයුතු සාමාන්‍ය පද කරා යන්න. මේ දේවල් තුළ මේ කිසි දෙයක් නොකර ගෙවල් වලට එලා නිදියෙන් ඉන්න අයට නෙමෙයි මේවා කියන්නේ, කරන අයට, වැඩ කරන අයට. ඒ අයට අනිවාර්යයෙන්ම ඒකේන බාධක දුරු වේ. ඔබට පුදුම හිතේවි මේ දේවල් කරා යද්දී අනිවාර්යයෙන් මේ දේවල් කරන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම සිකුරාදා දවසක පුළුවන් නම් හැමදාම කියන වගේ දිවා ආහාර වේල, निराහාර වේඳලා ඒ ආහාර වේල කන නැති කෙනෙකුට දීලා ඔබ ඒ දේ තුල තියෙන අර ඔබට වේදනාවක් දැනේ, බඩගින්න දැනේ, ඒ දේ තුලින් අර අකුසල් කර්ම කියන දේ යටපත් කරන්නත් කෙනෙකුට දීම තුල කුසල් යම්කිසි ආකාරයක වර්ධනය කරන්නත් ඔබට හැකියාව. ඒක ඉතාමත් බලගත් දෙයක්. ඔක මේ සුළු දෙයක් කියලා හිතුවට ඉතාමත් බලගතේ. උදෑසන 10 11 විතර වෙද්දී ආහාර ගන්න එක නවත්තලා හවස 4 විතර නම් බඩගින්න ඉන්න වතුර වොන්න නොබීන් දෙපා. ඊට පස්සේ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබ කැමැතිම ආහාර එදා උයනවා නම් තවත් වටිනවා.
මොකද ඒක තව වේදනාව වැඩි දැනෙන. ඒ දේවල් තුළ ඔබට අත්පත් කරගන්න පුළුවන් දේ අති බොහෝ. ඒක නිසා දේවල් කරන්න. ඉතින් මේ දේවල් තුළ ඔබට යහපත ළඟා කරගත හැකි කෙතුණු කතෝලිකයි අනිවාර්යයෙන්ම අර කියපු කාරණා එක්ක ශුද්ධෝපය බ්‍රහස්පතින්ද රාත්‍රියේ 11:12 පවත්වන යහපත එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලී රකින්න. මොකද මේ නිර්මාංශ වීම තුළ තියෙන්නේ මේ ඔබ කිසිම පිනක් පවක් ගැන හිතීමක් නෙමෙයි, ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර යම් කිසි මර්ධන ක්‍රියාවක් සිදු කර ගැනීම, තමා තුළ පාලනය කර ගැනීම, මනස යම් කිසි ආකාරයෙන් පාලනය කර ගැනීම තුළත් ඔබට ධනාත්මක භාවයක් එන. ඒකයි කියන්නේ පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලීත්වයක් රැකලා ඔබ රාත්‍රියේ 11:12 ශුද්ධෝ පැය ගත කරන්න. ඒ වගේම දිනපතා අඩුම තරමේ ජපමාල පන්තියක් දෙකක්වත් තනියම හෝ පවුලක් වශයෙන් එකතු වෙලා, පවුලක් වශයෙන් එකතු වෙලා කියන ප්‍රමාණය යහපත්. නැත්තම් තනියම හරි ජපමාල පන්තියක් කියන්න සියලු දේ දේව මාතාවන්ට බාරහාර වෙලා ඒ සදාසරණ වන බද දිනවල පවත්වන්න. ඒ වගේම දිව්‍ය සප්පසාද වන්දනාව, දිව්‍ය හෘදේ වන්දනාව කරන්න පුළුවන් සිකුරාද දවසල. ඒ වගේම නිතරම අර ගල්ලෙනේ යාඥාව කටපාඩමේ කැටි යාඥාන කටපාඩමේ දැනන් ඉඳලා සියලු කටයුතු ආරම්භයේදී, ඒ වගේම ගැටලුවක් මතුවෙන හැම අවස්ථාවකදීම, ප්‍රශ්නයක් කරදරයක් හිතරෙන දවස, දුකක් දැනෙන වෙලාවේ, සතුටක් දැනෙන වෙලාවේ, හැම දෙයක්ම ආරම්භයේදී ඔබ ඒක උච්චාරණය කළ හිතින් හෝ උච්චාරණය කළ ඔබේ කටයුතු ආරම්භ කළ කරා යන්න. ඒ දේ තුළ ඔබට ඉතාමත් සුවිශේෂී වූ ධනාත්මක මනස රැති වේවි, ඔබේ ඕරායක ධනාත්මක වේවි. ඒ වගේම මම මේ කලින් වැඩසටහනේ කිව්වා මේ නිතර නැත ගැටෙන වර්ණ ටිකක් ඔබ පාලනය කරන්න උත්සාහ කරන කියලා. මෙන්න මේ මං කියන වර්ණ හැම වෙලෙම නැත ගැන ඔබ නිදියන තැන, ඔබ ඉන්න කාමරේ බිත්තිය ඇහැරුණු ගාම පේන තැන, නැත්තම් වැඩ කරද්දී නිතර ඉදිරියේ පේන තැන, පරිගණක පාචන පාදයට පරිගණකේ ඉහළ තීරුවේ හරි තමන්ගේ පර්ස් එකේ පසුම්බිය, නැත්නම් වාහනේ වින්ස්ක්‍රීන් එක වැහෙන් අලවන්න එපා, අර පේන තැනක තමන්ගේ අර දර්ශන පතේට අවහිරයන් වෙන තැනක අලව ගන්න. ඒ වගේ තැන්වල හැම තැනම දැන් ඔබට ඒක මං කියන්න බෑ, තම තමන්ගේ අනුව වෙනස් වෙනවනේ, විශේෂයෙන් වැඩිපුරම නැත ගැටෙන තැන. අන්න ඒ තැන්වල මේ කියන වර්ණ රෝස, තැඹිලි, කොළ, පදදම් කහ. රෝස, තැඹිලි, කොළ, තදදම් කහ. නැවත කියන රෝස පාට, තැඹිලි පාට, කොළ පාට, තදදම් පාට, කහ පාට කියන වර්ණ හැම වෙලෙම ඇස්වලට පේන්න තියෙන. මේ දේ තුළ ඔබ තුළ නිරෝගී භාවය ඇති කරන්න, ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර සංසුම් භව, ආදරණීය භව ඇති කරන්න, ඒ වගේ ආර්ථිකමේ දියුණුව ඇති කරන්න, නිරෝගී භාව ඇති කරන්න, මේ හැම දෙයකටම බලපාන මේක 100%ක් මනෝවිද්‍යාත්මක ඔප්පු කරපු කාරණා. ඔබේ ඕරායක ඇතුළ තියෙන යම්කිසි අර ඒ කියන කාරණා තුළ තියෙන ධනාත්මක භාවය ඇති කරන්න මේ වර්ණ ඉතා වැදගත්. ඒ නිසා නිතර මම ගොඩක් අර කියලා දෙනවා, දැන් මේ අලුතෙන් අහන අය කියන්නේ ඒ වර්ණ ඔබගේ ඇසේ ගැටෙන තැන්වල තියාගන්න උත්සාහ කරන්න. ඒ දේවල් තුළ ඔබට අතිශයෙන් යහපත ළඟා කරගත හැකි. ඉතින් මේක මේ පිළියම් පිළිත් ආගමකට කොටු වෙලා නෙමෙයි, හැමෝම තමන්ගේ පුළුවන් ආකාරයට, තමන්ට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම සෙනසුරු වක්‍රමේ වීඩියෝවේ කියන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. මේ දේවල් තුළ සියල්ල ධනාත්මක කරගන්න හැකියාව පතන. ඉතින් බෞද්ධයට, කතෝලිකයට තමයි පිළියම් පිළිවෙත් කිව්වේ. මම යම් කිසි ආකාරයෙන් අධ්‍යයනය කරපු ආගම අනුව අනිත් ආගම් වල අයටත් ඒ තමන්ගේ දහමට අනුව කටයුතු කිරීම තුළ යහපත කිරීම, අනිත්යට යහපත කිරීම, අනිත්යට අනතුරන් නොකිරීම, කරදරයන් නොකිරීම, තමන්ට දැනෙන දේ අනිතර දැනක දැනගෙන කටයුතු කිරීම, හැම වෙලෙම මෛත්‍රියෙන් කරද්දී, මෛත්‍රිය කියන වචනේ බෞද්ධ දර්ශනයට අයිති දෙයක් නෙමෙයි, යහ අනිත්‍යගේ යහපත තුළ, යහපත ප්‍රාර්ථනා කිරීම තුළ, කටයුතු කිරීම තුළ ඔබට මේ දේවල් සියල්ල යහපත් කරගන්න හැකියාව දෙනවා. කලබල වෙන්න එපා, ඉදිරිය යහපත් ඔබට ඒ සඳහා මූණ දීම තමයි තියෙන්නේ. මේ ජීවිතය තුළ ජයග්‍රහණය එතන තියෙනවා. ඒ නිසා ඒ විදිහට කටයුතු කරලා ජීවිතය ජයග්‍රහණය කරමු. මේ ඉදිරිය මේ මාසය 100%ක් සුභ කරගමු, ඉදිරිය 100%ක් සුභ කරගමු, අනිත්‍යරත් යහපත කරමු, අපි ජීවිතය දිනමු. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.